වෙන්න කියලා හැමෝටම ඒ වගේම තමයි මේ නව වසරේ දවස් 365යි අපිට තියෙන්නේ. ඒ දවස් 305 තමන්ගේ ඉලක්කයන් සාර්ථක කරගන්න ක්‍රියා කරනවා නම් ඒ දේවල් වලට ළඟා වෙන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. අපිට නැහැ අපිට බෑ කියන නෙගටිව් මයින්ඩ් සෙට් එකකින් එළියට ඇවිල්ලා යමක් ලබා ගන්නවා කියන තැනට ආවොත් ඒක උදේ හව තමන්ගේ ටාගට් එකක් බවට ඒ සිතුවිල්ලෙන් පත් කරගෙන හිටියොත් අපිට ඒ තැනට යන්න පුළුවන් කියන එක මතක් කරනවා. ලොකුම ශක්තිය තමයි තමන් ගාව තියෙන ශක්තිය. තමන් ගාව දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් මම මේ දේ ලබා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් හිටියොත් ඒකට වැඩ කරොත් ඒකට යන්න පුළුවන් කියන එක මතක් කරනවා. ඉතින් අලුත් අවුරුද්ද සාර්ථක සුබ වෙන්න කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි යමු Tech Sunday එකේ මේ සතියේ තොරතුරු වලට. අපි කවුරුත් දන්න WhatsApp මේ වෙනකොට නැතුවම් බැරි දෙයක් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් WhatsApp platform එක තුල තමන්ගේ SMS එහෙම නැත්නම් messaging platform එක සහ එතනින් එහාට ගිහිල්ලා calling ඒ වගේම video conferencing මේ හැම දෙයකටම WhatsApp මේ වෙනකොට පාවිච්චි කරනවා ලෝකේ පුරාම. ඉතින් ඔන්න WhatsApp 2023 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඔයාගේ පරණ ෆෝන් එකේ වැඩ නොකර යන්න පුළුවන්. විශේෂයෙන්ම Android 4.1 හෝ iOS 12 වත් අවම තියෙන්න අවශ්‍ය වෙනවා ඔයාගේ මොබයිල් එකේ WhatsApp වැඩ කරන්න WhatsApp වලට අප්ඩේට්ස් ලබා ගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ පරණ iOS 12 වලට වඩා පරණ OS එකක් නම් Apple ෆෝන් එකක් නම් ඒ වගේම Android ෆෝන් එකක් නම් 4.1 කියන Jelly Bean සංස්කරණයට වඩා පල්ලෙහා version එකක් නම් තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකට ගිහිල්ලා මේ version එක චෙක් කරන්න පුළුවන්. එහෙම වුණොත් 4.1 Android හෝ iOS 12 කියන minimum requirement එක නැත්තම් ඔයාට WhatsApp වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් මේ ෆෝන්ස් ඔක්කොම මීට අවුරුදු 10කට විතර කලින් නිකුත් කරපු ෆෝන්ස් මම හිතනවා බොහෝ දෙනෙක් ගාව මීට වඩා අලුත් ෆෝන් එකක් බොහෝ විට තියනවා කියලා 2012 න් වගේ පස්සේ නිකුත් වෙච්ච ෆෝන් එකක් අවම වශයෙන්. එහෙමනම් ඔයාට ගැටලුවක් නැහැ. හැබැයි අර පරණ ෆෝන් වලට WhatsApp support එක 2023 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා නැති වෙනවා කියලා තමයි December මාසේ ඉඳලාම announce කරලා තිබ්බේ. Elon Musk Twitter ආයතනය මිලදී ගත්තා. ඉතාමත් විශාල මුදලකට. ඉතින් කොහොම වෙතත් මේ මිලදී ගැනීමත් එක්කම Elon Musk මේ තමන් වැය කරපු අති දැවැන්ත මුදල හොයාගන්න මේකේ නොයෙකුත් විදිහට ඔප්ටිමයිසේෂන් සිද්ධ කරා. ඉතින් Tech Sunday හරහා අපි මේ news අරගෙන ආවා. මෙතනදී විශාල දෙනෙක් 7500ක් වගේ හිටපු Twitter employee base එක මෙයා සෑහෙන දුරට අඩු කරා. ඒ වගේම දැන් දැනගන්න ලැබෙන news වල හැටියට Twitter සමාගමේ තිබ තට්ටු 6ක විතර සම්පූර්ණ ඉඩ ප්‍රමාණය තට්ටු 2කට අඩු කරලා තියෙනවා. ඉතින් මේ නිසා ගොඩක් දෙනෙකුට තට්ටු 2ක් තුල පැක් වෙලා වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සහ Elon Musk මේ තට්ටු 2කටත් එහෙම නැත්නම් Twitter head office එකේ cleaning service එකත් නවත්තලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දේවල් එක්ක විශේෂයෙන්ම සේවකයන්ට තමන්ගේම toilet rolls පවා අරගෙන එන්න සිද්ධ වෙලා තියෙන විදිහක් තමයි අන්තර්ජාලයට ලීක් වෙන්නේ. ඉතින් අපි කතා කරනවා Elon Musk, SpaceX, Tesla, Boring Company ඒ වගේම තවත් ගොඩක් දේවල් එක ඉදිරියට යන දැවැන්ත නමක් ඒ වුණාට මෙතනදී Twitter වගේ දැවැන්ත platform එකක් මිලදී අරගෙන එයාට කරන්න බැරි කමක් පෙන්නනවද කියන එක තමයි මෙතනදී තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධානම අදහස මේ වගේ අලුත් concept එකකට හැමන් නැත්තම් Elon Musk සාමාන්‍යයෙන් හිටපු අර production level එකෙන් එහාට ගිහිල්ලා social media platform එකකට එනවත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවා. එයා සිද්ධ කරන වෙනස්කම් වලට හොඳයි කියපු පිරිස විශේෂම Tesla වගේ සමාගම් වල Twitter වලදී ඒ දේ සිද්ධ වෙද්දි social media තුල ඒ ගැන විශේෂම දැවැන්ත හඬක් නැගෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් Elon Musk මේ Twitter තමන්ගේ යටතට මිලදී ගන්න කලින් කියපු දෙයක් තමයි Twitter platform එකේ විශේෂම ඕනම කෙනෙකුට ඕනම දෙයක් ගැන කතා කරන්න හැකියාව තියෙන්න ඕනේ. නිදහස, භාෂණයේ නිදහස කියන එක මේ platform එක තුල එයා තියා ගන්නවා කියලා. හැබැයි Twitter මිලදී ගත්තට පස්සේ එයා විශේෂයෙන්ම location sharing කරන accounts ඔක්කොම ban කරා. ඒ වගේම journalist ලව මාධ්‍යවේදීන්ව මේ platform එකෙන් ban කරා. එයා සම්බන්ධව news පළ කිරීමත් එක්ක ඉතින් මේ වගේ ගොඩක් හැලහැප්පීම් සිද්ධ වෙනවා. ඒත් එක්කම Elon Musk ඡන්දයක් තියලා තිබ්බා, poll එකක් තියලා තිබ්බා Twitter වල. එයාව CEO විදිහට තියාගන්න කට්ටිය කැමතිද, එහෙම නැත්නම් වෙන කෙනෙක්ව ඒකට යොදා ගන්න කැමතිද කියලා. ඉතින් මේ අනුව Elon Musk ඒ දැන් තියෙන තනතුරෙන් ඉවත් වෙලා වෙන කෙනෙකුට බාර දෙන්න කියලා තමයි මේ social media platform එකේ ඡන්ද
පාවිච්චි වෙලා තිබෙන නමුත් ඔහු ඒක කරන පාටක් පේන්න නැහැ. ඒ ගැන කිව්වත් මේකේ ඡන්ද ප්‍රතිඵල අනුව තමයි මම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට දේවල් ලියද්දි 2023 Twitter වෙනුවට social platform එකක් ඉහළට එන වසරක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. සමහර විට Twitter make or break ඊයක 2023 වෙනවා නොවනු මානයි. මේ අනුව අපි බලමු මොන වගේද මේ වෙනකොටත් ලොකු concept එලියට අවිල්ල තියෙනවා වෙනත් platform එන්න. මේ වෙනකොට කට්ටිය plan කරනවා Twitter වෙනුවට ඒ හිස් වෙන තැනට එන්න. ඉතින් ලොකු market share එකක් advertising revenue එකක් තියෙනවා. මේ හැම දෙයක් එකම 2023 අපි බලමු Twitter කියන social media platform එක micro blogging service එක තවදුරටත් තියෙයිද? එහෙම නැත්නම් ඒ වෙනුවට වෙන social media platform එකක් replace වෙයිද කියලා. Xiaomi කියලා කියපු ගමන් අපිට එන්නේ smartphone එකක මතකේ. හැබැයි Xiaomi සමාගම චීනය තුල වගේම අනෙකුත් රටවල්වලත් smartphone වලින් එහාට ගිහලා rice cookers, fans, scooters මේ වගේ ගොඩක් දේවල් නිර්මාණය කරන සමාගමක්. ඉතින් ඔන්න Xiaomi සමාගම mini host විදිහට mini PC mini host කියන නම යටතේ mini PC range එකක් නිකුත් කරා තමන්ගේ Xiaomi 13 phone launch එකත් එක්ක. ඉතින් මේක Xiaomi සමාගමට වෙනස්ම අත්දැකීමක්. මේ mini PC segment එකට range එකක්ම products launch කරලා තියෙනවා. මේ දේවල් එක 12 gen i5 processor එකක් එක්ක සෑහෙන beefy configuration එකක් මේක සාමාන්‍යයෙන් හොඳ වැඩ කරන්න පුළුවන් ඉතාමත් පුංචි Apple mini concept එකට හදපු PC එකක්. ඉතින් ඉදිරියේදී විශේෂම mobility සහ workstation කියන මේ හැම දෙයක්ම එකතු වෙලා මේ වගේ PC වලට mini PC වලට තැනක් නිර්මාණය වෙන්න පුළුවන් ලෝකය තුල දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක. ඉතින් අපි බලමු මේ අලුත් දේවල් එක්ක ඔන්නවට YouTube එක තුල විශේෂයෙන්ම හෙව්වොත් Xiaomi mini host එහෙම නැත්නම් mini PC කියලා මේකේ reviews බලා ගන්න පුළුවන්. Ports ගොඩක් තියෙනවා 12 gen i5 processor එකක් එක්ක. විශේෂයෙන්ම පුංචි desktop replacement එකක් හොයනවා නම් බොහෝ විට මේක ගොඩක් සුදුසු වෙන්න පුළුවන්. Drones කියන දේ අපිට නොහුරු දෙයක් නෙවෙයි. විශේෂම ලංකාව තුළ නම් photography වගේම videography වලට වගේම ඊට පස්සේ FPV වගේ concepts ආවා. මේ දේවල් එක විශේෂයෙන්ම සමාගම් දැවැන්ත විදිහට මේ drones නිෂ්පාදනය සහ ඒවා සාමාන්‍ය ජීවිතයේදී සහ නොයෙකුත් දේවල් වලට යොදා ගැනීම සිද්ධ වුණා. මේකේ දැවැන්තම විප්ලවයක් වුණේ රුසියානු යුක්‍රේන යුද්ධයේදී සාමාන්‍ය drones යොදා ගැනීමත් එක්ක විශේෂයෙන්ම යුදබිම නිරීක්ෂණය කරන්න වගේම යුදබිමට ප්‍රහාර එල්ල කරන්නත් සාමාන්‍ය drones පාවිච්චි කරා උඩගුවනේ ඉඳලා බෝම්බ හෙලීම වගේ කටයුතු වලට. ඉතින් මේ දේවල් එක්ක drones අලුත්ම පැත්තකට develop වීමක් අපිට බලා ගන්න පුළුවන්. යුරෝපීය සමාගමක් වන drone mix කියන company එක අලුත් drone එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේක අපි හිතන විදිහේ සාමාන්‍ය drone එකක් නෙවෙයි. rotors හතරක් තියෙන මේක cargo drone එකක්. එහෙමත් නැත්නම් pilots ලා නැති cargo plane එකක්. ඉතින් drone කියන නම අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් auto නෝමස් විදිහට ක්‍රියාත්මක කරන ඕනම දෙයකට. මේක ප්ලේන් එකක් වෙන්න පුළුවන්, හෙලිකොප්ටර් එකක් වෙන්න පුළුවන්, වාහනයක් වුණත් වෙන්න පුළුවන්. මේකට කොමන් විදිහට අපි ඩ්‍රෝන් කියන නම පාවිච්චි කරනවා. මෙතනදී මේ ඩ්‍රෝනොමික්ස් හරහා මේගොල්ලෝ නිෂ්පාදනය කරන ප්ලේන් එක යුරෝපය තුල තියෙන එයාස්ක්‍රිප්ට්ස් 3000ක් විතර. සාමාන්‍ය ප්‍රධාන එයාපෝර්ට් තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් අපි හිතමු යම්කිසි විදිහකට අපි ඕඩර් කරොත් යම් දෙයක්, එහෙම නැත්නම් මේක ship කරන්න සිද්ධ වුණොත් ගොඩක් දුරට, එතනදී වෙන්නේ commercial එයා ලයින් එකක්, එහෙම නැත්නම් මේ freights අරන් යන්න පුළුවන් ෆ්ලයිට් එකක, එහෙම නැත්නම් ප්ලේන් එකක නැවක මේ දේවල් අදාළ රටේ ප්‍රධාන වරායට හෝ ප්‍රධාන එයාපෝර්ට් එකකට ගෙනල්ලා එතන ඉඳලා විශාල ට්‍රක් මගින් මෙයාලගේ වෙයාහවුස් වලට ඒ අදාළ සමාගම අනු අරන් ගිහිල්ලා එතනින් ඒ පුංචි ස්ටේෂන් වලින් පොඩි පොඩි වාහන හරහා බෙදා හැරීම. ඉතින් මෙතනදී මේ ඩ්‍රෝන් හරහා සිද්ධ කරන්න යන දේ තමයි මෙන්න මේ අතරමැද තැනට සොලියුෂන් එකක් දෙන එක. මේ හරහා යම් කිසි දෙයක් ඕඩර් කරාට පස්සේ මේ ඩ්‍රෝන්ස් වලින් ඒ කිට්ටුවටම ඒ සප්ලයි එක කරන්න ආසන්නයේම තියෙන එයා ස්ට්‍රිප් එකට පයිලට්ස්ලා නැති වියදම භාගයට භාගයක් අඩු වෙන සාමාන්‍ය වෑන් සයිස් ලෝඩ් එකක් අරන් යන්න පුළුවන් මේ ඩ්‍රෝන් හරහා. මේගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ අදාළම තැනකට ළඟම තැනකට එයා ස්ට්‍රිප් එකකට මේ ලෝඩ් එක අරගෙන යන්න, එතන ඉඳලා පුංචි වාහනයකින් මේක ඩිලිවර් කරන්න. ඉතින් වෙනස්ම කන්සෙප්ට් එකක්. Amazon සමාගම මේක පටන් ගත්තා සාමාන්‍ය quadcopter ඩ්‍රෝන් එකකින් ඕඩර්ස් අරන් යන. නමුත් ඒක එච්චර සාර්ථක නැහැ. ඉතින් මේ වගේ ඩ්‍රෝන් එකක් මෙතනට හඳුන්වා දීම හරහා සිද්ධ වෙන දේ තමයි අර ලොකු cargo plane වලින් බොහෝ විට අරගෙන එන ලෝඩ්සුත් අඩු කිරීම එක්කම බොහෝ විට ඒ ප්‍රධාන තැන් වලින් අන්ලෝඩ් කරන
ලෝඩ් එක අර ලොකු ට්‍රක්ස් වලින් සිද්ධ කරන දේ නැතුව ඒ ඇරෙන්න ප්‍රධාන සෙන්ටර්ස් වලට යන්නේ නැතුව කෙලින්ම ළඟම තැන් වලට මේ ඩ්‍රෝන් හරහා ඔටොනෝමස් විදිහට බෙදා ගන්න. ඉතින් මේ තියන්නේ ලෝකේ වෙනස් වෙන විදිහ. ඉස්සරහට ජොබ් සෑහෙන අඩුවේ ට්‍රක් ඩ්‍රයිවර්ස් ලට විශේෂයෙන්ම මේ වගේ ප්‍රධාන පොයින්ට්ස් අතර දේවල් අරගෙන ගිය ඒ ජොබ්ස් කට් ඩවුන් වෙයි. නමුත් අලුතෙන් ජොබ්ස් ඇති වෙයි අනිවාර්යයෙන්ම. ඉතින් යුරෝපයේ මේ වගේ කන්සෙප්ට් එකකට යනවා කියන එක සමහර විට ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති. අවුරුදු 20කට පස්සේ GPU මාකට් එක පහතට වැටිලා තියෙනවා. ඒ කියන්නේ GPU shipping සහ sales විදිහට ගත්තොත් අවුරුදු 20කට පස්සේ සෑහෙන ලොකු අඩුවීමක් GPU sales වල සිද්ධ වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා cryptocurrency වල boom එකත් එක්ක GPUs හොයාගන්න නැති වුණා මිල දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. මේ දේවල් එක ඊට පස්සේ මේ cryptocurrency boom එක නැති වෙනවත් එක්කම mining ඉවර වෙනවත් එක්කම Ethereum වල වගේ මේ GPU වලට තිබ්බ ඉල්ලුම අඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම Intel සමාගම මෙතනදී ආක් ප්‍රොඩක්ට් එකත් එක්ක මේ GPU මාකට් එකට එන්ටර් වුණා. ඒ වගේම ලෝකෙ පුරාම කෝවිඩ් වගේම තවත් නොයෙකුත් ලංකාව විතරක් නෙවෙයි වෙනත් රටවල් වලත් යුද්ධය සහ අනෙකුත් දේවල් එක්ක මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා බොහෝ දේ ගෙදර ඉඳන් කම්පියුටරකින් වැඩ කරන වැරෙන්න නැවතත් සාමාන්‍ය ඔෆිස් වලට යම් මේ හැම දෙයක් එක්කම මේ GPU මාකට් එකේ ඩික්ලයින් එකක් අවුරුදු 20කට පස්සේ දැවැන්ත පර්චේසින් වල අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම GPU එකක් ගන්න ඒ වගේම PC එකක් හදන සම්භාවිතාවේ ලංකාවේ උනත් මං දැනුවත්ව සෑහෙන අඩු වෙලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒක සමහර විට 2023 අඩු වෙන ප්‍රයිස් එක ඉල්ලුම අඩු වෙද්දි සාමාන්‍යයෙන් මේවල මිල ගණන් ටිකක් අඩු වෙනවා. ඉතින් මේ දේවල් එක නැවතත් PC හැදීම ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ලංකාවේ අපි දන්නවා 2023 ජනවාරි මාසේ ඉඳලා බොහෝ විට මේ තියෙන කාලගුණයත් එක්ක අපිට පවර් කට්ස් වලට මූණ දෙන්න සිද්ධ වෙයි වෙනදටත් වඩා ලංකාවේ දැනට තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් අපි බලමු GPU වල ප්‍රයිසස් තවදුරටත් අඩුවේද මේ ඩික්ලයින් එකත් එක්ක කියලා. TSMC තායිවානයේ සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් කෝපරේෂන් කෝප්. මේක තමයි තායිවානයේ ඉඳන් මුළු ලෝකයටම චිප්ස් නිෂ්පාදනය කරන්නේ. AMD සමාගම, Intel සමාගම, Apple, Qualcomm මේ හැම දෙනාටම අවශ්‍ය කරන එයාලගේ ඩිසයින් වලට චිප් එක නිෂ්පාදනය කරන්නේ TSMC එක හරහා. ඉතින් ටෙක්සන්ඩ එක බලන ඕගොල්ලන්ට මං හිතන්නේ අලුත් නමක් නෙමෙයි TSMC කියලා කියන්නේ. කොහොම වෙතත් TSMC සමාගමට මම මීට කලින් ටෙක් සන්ඩේ වලදී කිව්වා විශේෂම ඕඩර්ස් ලබා ගන්න යාලගේ කැපැසිටි එකට සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද Apple සමාගම සෑහෙන ලොකු ඕඩර්ස් දීලා තිබ්බා. ඒ වගේම AMD සමාගම අඩු ලිතෝග්‍රැෆි ප්‍රොසෙස් වලට එමින් පවතිනවා. ඒ වගේම Intel සමාගමත් මේ වෙනකොට එයාලගේ ෆැබ්ස් වලින් එළියට අවිල්ලා TSMC එක හරහා චිප්ස් නිෂ්පාදනය කරන තැනට ආවා. මේ හැම දෙයක් එකම TSMC කියලා කියන්නේ 2022 ආරම්භයේදී තමන්ගේ කැපැසිටි එක ඕවර්හෙල්ම් වෙලා තිබ්බ නිසා සම්පූර්ණයෙන්ම ෆුල් වෙලා තිබ්බ නිසා තවදුරටත් ඕඩර්ස් බාර ගන්න බැරි තත්ත්වයක හිටපු සමාගමක්. හැබැයි 2023 මුළු ලෝකයේම දැන් තියෙන තත්ත්වය සහ චීනයේ ඉකොනොමි එක යම් කිසි විදිහකට වර්ධනයේ බාලවීමක් සිද්ධ වෙලා තියෙනවා ඒ රටේ කොවිඩ් අවුට් බ්‍රේක් එකත් එක්කම. ඉතින් මේ හැම දෙයක් එක්කම TSMC එකට එන ඕඩර්ස් Apple, Intel, AMD වගේ සමාගම් නැවත වතාවක් රිවයිස් කරලා තියෙනවා. මේ අනුව සමහර 6-7 නැනෝමීටර් වගේ ලිතෝග්‍රැෆි ප්‍රොසෙස් වල යාලගේ තියෙන කැපැසිටි එක 50%ක්වත් පිරෙන්නේ නැති තත්ත්වයක් තමයි 2023 මුල් ඕඩර්ස් වලදී තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේක මුළු ලෝකෙම යම් කිසි ආකාරයක ස්ලෝ ඩවුන් වීමක් කියලා කියන්න පුළුවන්. 2021 22 වෙද්දී කොවිඩ් එක ටෙක් ප්‍රොඩක්ට්ස් විශේෂයෙන්ම ලොකු ඉල්ලුමක් ඇති වෙලා තිබ්බා. ක්‍රිප්ටෝ කරන්සි එක සෑහෙන ලොකු ඉල්ලුමක් ඇති වෙලා තිබ්බා. හැබැයි දැන් මුළු ලෝකෙම ඒ ඉල්ලුම ටිකක් අඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මේක දැනිලා තියෙනවා කියන එක කියන්න අවශ්‍යයි. ඉතින් TSMC සමාගම 2023 පටන් ගත්තදී තමන්ගේ කැපැසිටි වලින් 50%කට වගේ තමයි වැඩ කරන්නේ සමහර ලිතෝග්‍රැෆි නෝඩ් වල. අපි බලමු මේක කන්ටිනියු වෙයිද එහෙමත් නැත්නම් Apple වගේ සමාගම් තමන්ගේ iPhone 15 එක වගේ නිකුත් කරන්න ලං වෙලා මාස කිහිපයක් තමයි ඒ අදාළ කරන ඩිසයින්ස් දෙන්නේ. ඒ වගේ පිකප් වේද කියන එක අන්තර්ජාලයෙන් වාර්තා වුණොත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න සූදානම්. තාක්ෂණය ගැන කතා කරද්දී තාක්ෂණික මෙවලම් ගැන කතා කරද්දී චීනය ගැන කතා නොකරම බෑ. චීනය තමයි මේ අපි පාවිච්චි කරන තාක්ෂණික මෙවලම් බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් Apple බ්‍රෑන්ඩ් එකේ ඉඳලම නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඔන්න චීනය මේ වෙනකොට වෙනස්ම විදිහේ කොවිඩ් අත්දැකීමකට මුහුණ දෙමින් ඉන්නවා. ප්‍රධානම හේතුව මම මීට කලින් ටෙක් සන්ඩේ වලදී අරගෙන ආව විශේෂම Foxconn ෆැක්ටරි වලින් වර්කර්ස්ලා වැඩ කරන කට්ටිය වැඩි
පඩියක් සැලරි එකක් දීලා වුණත් තියාගන්න බැරුව ඒගොල්ලෝ පැනලා යනවා මේ ෆැක්ටරිස් වලින්. ඉතින් චීනයේ දැඩි විදිහට මේක පාලනය කරන්න උත්සාහ කරා. චීනය තුලදී ඒ ෆැක්ටරිස් තුල ඉන්න කට්ටියව ඒව තුලම තියාගෙන කොවිඩ් පැතිරීම වළක්වන්න. හැබැයි මේ වෙනකොට බොහෝ දෙනාගේ විරෝධත්වය මැද මේ චීනයේ තිබ්බ දැඩි කොවිඩ් පොලිසිය එක ඉවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දේවල් එක්ක මම හිතන්නේ පහුගිය ටිකේ අපි දැකපු PC Gadel's Texande එක හරහා ඔයගලන්ට අරගෙන ආපු footage එක මිනිස්සු එක ගොඩේ තැන් වලින් එළියට යන්න හිටියා. ඒ වගේම fight කරා මේ හැම දෙයක් එකම මෙන්න COVID පැතිරීම එක version එකක් නෙවෙයි COVID වල නොයෙකුත් ආකාරයේ versions හතරක් විතර මේ වෙනකොට චීනය තුල දැඩිව පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. මේ දේවල් එක්ක වා YouTube එක තුල search කරලා බැලුවොත් China COVID situation කියලා මෙතන දිහා ගන්න පුළුවන්. මේ වෙනකොට විශේෂම රෝහල් වල ඒ වගේම parking lot වල පවා dead bodies මලමිනි bag වල දාලා ගොඩ ගහලා තියෙනවා. ඒගොල්ලන්ට මේක කරගන්න දෙයක් නැතුව ඒ වගේම තමයි ඒවා පුච්චන්න පවා මේ වෙනකොට දිගු පෝලිම් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක චීනය දැඩිව කඩා වැටෙමින් තියෙන තත්ත්වයක් තමයි මේ වෙනකොට මාධ්‍ය පවා වාර්තා කරන්නේ. ඉතින් මේ විදිහට ස්ප්‍රෙඩ් එකත් එක්ක චීනය මෙච්චර කල් එයාලගේ බෝඩර්ස් වහගෙන හිටියා රටේ ඉන්න කට්ටියට එළියට යන්න නොදී මේ වෙනකොට ඒක ඕපන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ප්ලේන් ටිකට්ස් බුක් කරන්න සෑහෙන දෙනෙක් පොර කනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ කට්ටිය රටෙන් එළියට යන්නේ බිස්නස් වැඩ කටයුතු වලටද එහෙම නැත්නම් එළියට ගිහිලා වෙන රටවල් වල ඉන්නද කියන එක ගැනත් මේ වෙනකොට අන්තර්ජාලය වගේම මාධ්‍ය ප්‍රශ්න කරනවා. ඉතින් ලංකාව කියලා කියන්නේ චීනයේ ළඟම මිතුරෙක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ආසන්නතම සම්බන්ධතා තියෙන රටක් කියලා කියන්න පුළුවන්. මේ විදිහට වර්ෂන්ස් හතරක් විතර වෙනස් වෙලා ඇති වෙලා තියෙන පැතිරෙන කෝවිඩ් එක මේ වගේ චීනයේ ඉඳලා පුද්ගලයන් ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා ලංකාවෙත් මන් දන්නේ නැහැ ලංකාවේ තියෙන රෙස්ට්‍රික්ෂන්ස් මොන වගේද වැඩ කරන්නේ කියලා. බොහෝ දුරට බලයත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන් පසුබිමක් තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකින් නැවත ලංකාවට මේ වගේ කෝවිඩ් අලුත් වර්ෂන් එකක් වේරියන්ට් එකක් ආවොත් අපිට නැවත වතාවක් කෝවිඩ් වල අත්දැකීම නරක භයානක අත්දැකීම විඳ ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම තාක්ෂණය ගැන හෙව්වා හෝ නැත අනිවාර්යයෙන්ම අන්තර්ජාතික මාධ්‍ය ගැන මාධ්‍ය හරහා දැනුවත් වෙන්න කියලා ඕගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මාස්ක් එකක් පළඳින එක විශේෂම කට්ටිය ගොඩක් ඉන්න තැනකට යනවා නම් සිද්ධ කරන්න ඒක හොඳ පුරුද්දක් විදිහට තියාගන්න. මාස්ක් එක ගලවගෙන මේනකට ගොඩ දෙනෙක් ඉන්නවා සාමාන්‍ය තැන්වලදී. ඉතින් ඒ දේ සිද්ධ නොකරනවා නම් වඩාත් හොඳයි කියන එක තමයි මේ දැනට චීනයේ තියෙන දේවල් එක්ක කියන්න තියෙන්නේ. SpaceX සමාගම ඊලොන් මස්ක්ගේ තවත් සමාගමක් SpaceX මේ සමාගම රුසියාවේ වාර්තාවකට සම කරලා තියෙනවා. රුසියාව 1980 අවුරුද්ද තුලදී තමන්ගේ ස්පේස් රොකට් ලොන්චස් 64ක් කරලා එකෙන් 61ක් සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඇමරිකාව හතර ගියා කියලා කිව්වට පළවෙනියට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම තමන්ගේ ස්පේස් ෂටල් ප්‍රෝග්‍රෑම් එක කැන්සල් කරාට පස්සේ රුසියානු අභ්‍යවකාශ තාක්ෂණය තමයි පාවිච්චි කරේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යන්න එන්න. ඉතින් කොහොම වෙතත් රුසියාව 1980 දී වාර්තාවක් තියෙනවා එයාලගේ ලොන්චස් එක ස්පේස් ලොන්චස් එක 64කින් 61ක් සාර්ථක කරගෙන. ඉතින් මේක නැවතවතාවක් වෙන කිසිම රටකට කඩන්න ලැබුණේ නැහැ. 1988 තමයි නැවතවතාවක් රුසියාවෙන්ම සාර්ථක ලොන්චස් 55ක් සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න 2022 අවුරුද්දේදී SpaceX සමාගම සාර්ථක ලොන්චස් 61ක් සිද්ධ කරලා මේක සමාන කරලා තියෙනවා. ඉතින් සෑහෙන ලොකු කාලයක් ඇමරිකාව ඔන්න රුසියාවේ සෑහෙන පරණ රෙකෝඩ් එකක් කඩලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි SpaceX concept එක reusable rockets space එහෙම නැත්නම් අභ්‍යවකාශ තරණය තවත් මිල අඩු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක සෑහෙන දැවැන්ත ස්ටෙප් එකක් කියලා කියන්න පුළුවන්. අපි බලමු මේ අවුරුද්දේ 2023 දී SpaceX සමාගමේ අලුත්ම වැඩ කටයුතු කොහොමද කියලා. අභ්‍යවකාශ තරණයත් එක්කම අඟහරු තරණය මේ හැම දෙයක් එක්කම ඊලොන් මස්ක් දැන් ඉන්න ට්විටර් පටලැවිල්ල මේ හැම දෙයකින්ම ඉදිරිය මොන වගේ වෙයිද කියලා. Huawei සමාගම මම හිතන්නේ Huawei ලෝගෝ එක දැක්කම ගොඩක් දෙනෙක් Texande එක බලන්න එනවා කියලා කමෙන්ට් කරලා තියෙනවා. Huawei සමාගම තමන්ගේ patent හරහා වෙනදට වඩා වැඩි මුදලක් ලබා ගන්න හුරු වෙලා තියෙනවා. එහෙම නැත්නම් පුළුවන් වෙලා තියෙනවා කියලා මීට කලින් Texande එකේදී මම ඕගලන්ට තොරතුරු අරගෙන ආවා. Huawei සමාගම කියලා කියන්නේ 5G තාක්ෂණය සහ තවත් නොයෙකුත්
තාක්ෂණයන් වලට ෆෝන් වලින් එහාට ගිහිල්ලා මේ ටෙලිකමියුනිකේෂන් උපකරණ නිෂ්පාදනයේ ඉඳලා ස්ටෑන්ඩඩ් නිර්මාණය කිරීමේ ඉඳලා ඉන්න දවැන්ත සමාගමක්. ඉතින් මේ සමාගම ඔවුන්ගේ පේටන්ට් අනිත් කම්පැනිස් වලට ලබා දීම හරහා මුදලක් රොයල්ටි එකක් උපයනවා. ඉතින් ඒක ඒගොල්ලෝ මේ ටිකේ channel කරගෙන ආව මොකද ඇමරිකානු ඒ බ්ලැක් ලිස්ට් එන්ටිටි ලිස්ට් එකට එකතු වුණාට පස්සේ වාවේ ෆෝන් කියන දෙයට Android OS එක සහ 5G මේ වගේ චිප්ස් නිෂ්පාදනය කිරීම මේ හැම දෙයක්ම බ්ලොක් කරා. සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක අංක 1ට තිබ්බ Huawei එක මේ වෙනකොට නැතිම කරලා දාලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එකම Huawei සමාගම මේ වෙනකොට තමන්ගේ තාක්ෂණයන් වෙනත් සමාගම් වලට patent හරහා දෙන්නේ වගේම Samsung වගේ සමාගම් වලට cross licensing හරහා ලබා දීලා එයාලගේ patents ලබා ගන්න පාවිච්චි කරන්න නිදහස ලබා ගන්න වගේ දේවල් වලට යොමු වෙමින් ඉන්නවා. හැබැයි ඔන්න අලුත්ම දෙයක් වෙලා තිනවා. ඒ තමයි Vico ප්‍රංශයේ බ්‍රෑන්ඩ් එකක් ෆෝන් මැනුෆැක්චරර් කෙනෙක් මේ Vico කියන බ්‍රෑන්ඩ් එක චීනය තුළට මම හිතන්නේ Huawei සමාගම සම්බන්ධව අරගෙන ඇවිල්ලා තියෙනවා. මේගොල්ල ලොන්ච් කරා චීනය තුළ Harmony OS එක රන් වෙන Vico 5G කියන ස්මාර්ට් ෆෝන් එක. මේක Huawei Nova 9SE ෆෝන් එකම තමයි, ඒ ස්පෙක් එකම තමයි කලයක වෙනස් කරලා ලොන්ච් කරලා තියෙන්නේ. මෙතනදී Huawei සමාගම තමන්ගේ ඩිසයින් එක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකත් එක්ක කරපු ඩිසයින් එක වෙනත් සමාගමකට ලබා දීලා Huawei සමාගමට 5G පාවිච්චි කරන්න බැරි, එහෙම නැත්නම් මේ චිප්ස් පාවිච්චි කරන්න බැරි බෑන් එකෙන් අයින් වෙලා 5G ඩිවයිස් එකක් ලොන්ච් කරලා තියෙනවා. ඉතින් Huawei සමාගමට එයාලගේ දැවැන්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක මං හිතන්නේ හොඳම විදිහක් වෙයි එයාලගේ ඩිවයිස සෙල් කරන්න. ඉතින් මන් දන්නේ නැහැ චීනය තුළ හින්ද වෙන්නදී Harmony OS එකට යන්නේ Huawei සමාගමට ඇරෙන්න වෙනත් සමාගමකට Android පාවිච්චි කිරීමෙන් නිදහසක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉදිරියේදී Huawei කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් නැති වුණත් වෙනත් බ්‍රෑන්ඩ් සරහා මේ Vico කියන මැනුෆැක්චරර් මම හිතන්නේ ෆෝන්ස් කීපයක් විතරයි අවුට් කරලා තිබ්බේ. ඒ ඩෙඩ් බ්‍රෑන්ඩ් එක හරහා නැවතත් මේ වගේ දෙයක් ගේනවා කියන්නේ නැවතත් යුරෝපයට Android එක Huawei සමාගමේ හાર્ඩ්වෙයා යැවීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපිටත් අර හොඳම build quality එකත් එක්ක devices වෙනත් Huawei නොවන වෙනත් බ්‍රෑන්ඩ් සරහා මිලදී ගැනීමේ හැකියාවක් එයි. එහෙම වුණොත් Huawei සමාගමට මේක අවස්ථාවක් වෙනවා. එක බ්‍රෑන්ඩ් එකක් විදිහට නෙවෙයි brands කීපයක් කරාම තමන්ගේ design එක research and development එක know-how එක ලබා දීලා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ block එක එහෙම නැත්නම් මේ ban එක bypass කරන්න. ඉතින් අපි බලමු මොන විදිහට සිද්ධ වෙන්නේ කියලා. Huawei සමාගම කියලා තියෙනවා ඒගොල්ලෝ මේ US ban එකත් එක්ක මේ වෙනකොට එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. වෙනත් ක්‍රම හරහා ඒගොල්ලෝ නැවතත් මේ තැනට එන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊළඟ news එකත් Huawei සමාගමේ news එකක්ම තමයි. සාමාන්‍යයෙන් lithography process එකක් සිද්ධ කරන්න නම් එහෙම නැත්නම් chip එකක් නිෂ්පාදනය කරන්න නම් EUV scanner එකක් extreme ultraviolet scanners පාවිච්චි වෙනවා. Huawei සමාගම චීනය තුළ EUV scanner එකකට patent එකක් file කරලා තියෙනවා. ඉතින් මේ filing එකත් එක්කම මම හිතන්නේ මේක ලේසි වැඩක් නෙවෙයි. වෙනත් සමාගම් වලට මේ වගේ UV scanners නිෂ්පාදනය කරලා ලබා දෙන දෙවන්ත companies ඉන්නවා. මේ වගේ companies නිෂ්පාදනය කරන දේවල් මුලින් ඉඳලම Huawei සමාගමට නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඒවල පාවිච්චි කරන තාක්ෂණයන් ඒ හැම දෙයක්ම. ඒ දේවල් හරියට හදාගෙන මේ UV scan එකක් හැදුවත් ඊට පස්සේ ලොකු experience එකක් ගන්න සිද්ධ වෙනවා. මේක කොහොමද කොච්චර දුරකට control කරන්න අවශ්‍යද සාර්ථක yield එකක් chip එකක් නිෂ්පාදනය කරගන්න කියන එක. ඉතින් පේන විදිහට Huawei සමාගම මේ patent කරපු EUV scan එකෙන් 7 nanometer වල ඉඳලා chips නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. Huawei සමාගම තමන්ට එල්ල වෙච්ච දැඩි ප්‍රෙෂර් එකත් එක්ක Huawei කියලා කියන්නේ දැවැන්ත සමාගමක් වුන් හදන්නේ solar system වල ඉඳලා solar batteries වල ඉඳලා අපේ සම්පූර්ණ antenna 5G 4G යන antenna systems ඒ standards cable මේ හැම දෙයක්ම routers හදනවා. ෆෝන් කියලා කියන්නේ යාලගේ එක දැවැන්ත දෙයක්. ඊට පස්සේ Huawei PC monitors මේ හැම දෙයක්ම නිෂ්පාදනය වෙනවා. මේ දේවල් එක ලැප්ටොප් මේ සම්පූර්ණ segment එකේම Huawei සමාගමට දැන් මේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක ඔවුන්ටම chips නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබුණොත් මම හිතන්නේ ඇමරිකාව සිද්ධ කරලා තියෙන ලොකු උදව්වක් වෙන්න පුළුවන් ඉදිරියට ඒක. මොකද කාටවත් තමන්ගේම තාක්ෂණයක් දියුණු කරලා මේ විදිහට EUV ලේස් එකක් හදනවා නම් ඒක නවත්තන්න බෑ. ඉතින් හොයලා බලන්න අන්තර්ජාලයේ සෑහෙන ඉන්ට්‍රස්ටිං. මම හිතන්නේ 2023 ජනවාරි 1 අපිට අහන්න ලැබෙන ඉන්ට්‍රස්ටිං නිවුස් එක වෙන්න පුළුවන්. එහෙම වුණොත් Huawei සමාගමට Huawei බ්‍රෑන්ඩ් එකෙම 5G උනත් Android
OS එකට යන්න බැරි වුණත් chips නිෂ්පාදනය කරන්නත් පුළුවන් වෙයි. හැබැයි ඒක අපි හිතනවා වගේ දවසෙන් දෙකෙන් සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. chip එකක් නිෂ්පාදනය කරන්න සෑහෙන ලොකු process එකක්. ඒව සාර්ථක කරගන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම කතා කරන්න තියෙනවා. මම හිතන්නේ ඒක මටත් දරුණු වැඩි ටිකක් subject එක. ඉතින් මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම හොයන්න වාවේ දැවැන්ත comeback එකක ඉන්නවා කියන එක සමහර විට අවුරුදු 2 3 4 5ක අනාගතයේදී අපිට කියන්න පුළුවන් මේ සිද්ධ වෙන දේවල් එක්ක. එහෙනම් මේ දේවල් තමයි අපේ Tech Sunday එක තුල කතා කරන්න තියෙන්නේ. 2023 පළවෙනි එපිසෝඩ් එක 140 වෙනි සම්පූර්ණ එපිසෝඩ් විදියට ගත්තොත් ඉතින් ඔයගොල්ලෝ නැවත වතාවක් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේ Tech Sunday එපිසෝඩ් එක ගැන වාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙයා comment section එකේ දාන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.